තෙරුවන් සරණයි. අද අපි බලාපොරොත්තු වෙන්නේ සුදත්ත සූත්‍රය පිළිබඳ විවරණයක් කරන්න. එතකොට ඒ සුදත්ත සූත්‍රයේ සඳහන් වෙන්නේ සංයුත නිකායේ යක්ක සංයුතේ සූත්‍රය පටන් ගන්න ආරම්භ වෙන්නේ මෙන්න මේ විදිහට. ඒකං සමයං භගවා රාජගහේ විහෙරති සීතවන්. එක කාලෙක ඒකන් සමයන් කිය එක කාලෙක භගවා භාග්‍යවතුන් වහන්සේ රාජගහේ රජගහ නුවර සීතවනේ විහෙරති. සීතවනේ වාසය කරනවා. තෙත සීතවනේ කියලා කියන වචනෙම තේරවරණේ බොහොම සීතල වනාන්තරයක් කියලා. අනේ වනාන්තරේ උන්වහන්සේ වැඩ ඉන්නවා. ඊළඟට තේනකෝ පන සමයේන අනාති පින්දිකෝ ගහපති රාජගහං අනුපත්තෝ හොති. ඔන්න ඒ කාලෙදී සුදත්ත සිටුවරයා, ඒ කියන්නේ අනාත පින්ඩික සිටුවරයා, එතුමාගේ නම සුදත්ත, එතුමා රජගහ නුවරට අහම්බෙන් වගේ පැමිණෙනවා. කේනචි දේව කරණීයේන කියලා ඊට අගට ඇති කෑල්ලක්. ඒ කෑල්ල කිසියම් කටයුත්තකට ඇවිල්ලා තියෙන්නේ. රජගහ නුවරට ඇවිල්ලා තියෙනවා කිසියම් කටයුත්තකට. ඉතින් එයා නිතර එන තැනක්. එයා ඉන්නේ සැවැත් නුවර. සැවැත් නුවර අයිති වෙන්නේ කෝසලයට, කොසල් රටට. දැන් මේ එන්නේ රජගහ නුවරට. රජගහ නුවරට එයා නිතර බිස්නස් වලට එන සිටුවරයෙක්. එයා කරත්ත 500, කරත්ත 1000 ඔහම අරගෙන මිනිස්සු තමයි ඒ වර්ගන යන්නේ. මෙයා වෙනම අශ්වරථයකින්, එව නැත්නම් අශ්වයක පිටින් මේ ගමන එනවා. ඉතින් ඔන්න ඔය මොකක් හරි කටයුත්තක් සඳහා වෙන්න ඕනේ. එළඟට ඔතන මේ සිටුතුමා එනවා. ඔතන නම් කියන්නේ කේනිචි දේවකර්ණීයන කිසියම් කටයුත්තකට රජගහ නුවරට ආවා කියලා. ආවට පස්සේ තමයි මෙයාට මේ බුදුහාරු ගැන දැනගන්න ලැබෙන්නේ. ඊළඟට කියමු. අස්සෝසීකෝ අනාත පින්දිකෝ ගහපති. ඔන්න කියනවා. ඔය අස්සෝසී කියන්නේ අහන්න ලැබුණා. අනේ පිළි සිටුතුමාට අහන්න ලැබුණා. මොකද අහන්න ලැබුණා? බුද්ධෝ කිර ලෝකේ උප්පන්නෝති. අන්න බුද්ධෝ කිර ලෝකේ උප්පන්නෝ. බුද්ධ කියලා කෙනෙක් ලෝකේ ඉපදුරා. බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වූ සේකයි කියලා ඔන්නෝම අහන්න ලැබුණා මෙයාට. සිටුතුමාට තාවදේවච පන භගවන්තං දස්සනාය උපසංකමිතෝ කාමෝ අහෝසි. මේක අහන්න ලැබුණ විතරයි ඒ මොහොතෙම එයා තමන් ආපු වැඩේ අමතක වෙලා එක පාටම යාට බුදුහාරු දකින්න යන්න ආසාවක් ඇතුර මේ බුද්ධ කියන වචනය අහන්න ලැබුණ විතරමයි. ඔයිටත් වඩා ලොකු විස්තරයක් තියෙනවා මේ තව කොහේ හරි සූත්‍රයක. මට දැන් මතක් වෙන්නේ නෑ. ඔය සිද්ධියම වාර්තා වෙන තව තැන තියෙනවා. ඔයිට වඩා හුඟක් විස්තර සහිතව අපි දැන් මේකනේ කතා කරන්නේ. ඒ නිසා ඒක අපි පසුවට තියමු. ඉතින් මේ අහපු ගමම්ම තාවදේව කියන්නේ ඒ මොහොතෙම මේ බුද්ධ කියන වචනේ අහපු මොහොතෙම බුදුහාරු බලන්න යන්න මෙයාට ලොකු උවමනාවක් ඇති වුණා. අතකෝ අනාථ පින්දිකස්ස ගහපතිස්ස ඒත දහෝසි. ඔන්න ඔය වෙලාවේ අනේ පිරිසිටුතුමාට මෙන්න මෙහෙම හිතුණා. අකාලෝකෝ අජ්ජේ භගවන්තං දස්සනාය උපසංකමිතු. භාග්‍යවතුන් වහන්සේ දස්සනාය දැකීම පිරිස උපසංකමිතුන් එළබෙන්නට අකාලෝ මේක වෙලාව නෙමෙයි. මට මේ වුවමනාව ඇති වුණාට යන්න ඕන කියලා හිතුණාට හැබැයි මේ වෙලාව සුදුසු වෙලාව නෙවෙයි යන්න කියලා කල්පනා වුණා. ස්වේදානාහං කාලේන භගවන්තං දස්සනාය උපසංගමිස්සාමි. හෙට මම ස්ථිර වශයෙන් හෙට මේ ගමන බුදුහාරු දකින්න මම යනවා කියලා ස්වේදාන කියලා කිව්වේ හෙට. හෙට මම මේ ගමන යනවා. අද වෙලාව පහුවලා දැන් මේ රැවෙගෙන එන වෙලාව. ඒ නිසා මේ වෙලාව සුදුසු නැහැ කියලා එතුමාම තීරණය කළා. හෙට යනවා කියලා තීරණය කළා. බුද්ධ ගතාය සතියා නිපජ්ජි රත්තියා සුදං. එතනින් අපි නවත්තමු. එතකොට බුද්ධ ගතාය සතියා නිපජ්ජි. දැන් රැට නිදා ගන්න කියන්නේ දැන් ඔතන කොහෙද නිදා ගන්න කියන එක විස්තරයක් කියවෙන්නේ නැහැ. ඇත්තටම රජගහනුවර සිටුතුමාගේ බංගලාවේ තමයි මේ නිදාගන්නේ. රජගහනුවර සිටුතුමා කියලා කියන්නේ මෙතුමාගේ මස්සිරා, අවස මස්සිනා. ඉතින් ඒක අර සූත්‍රයේ ඒක සඳහන් වෙනවා. එතකොට කොහොම හරි මෙතන කොහේද කියන එකක් කියවෙන්නේ නැහැ. කොහොම හරි රැවෙලා තිබුණා. රැවෙලා නිදාගත්තේ කොහොමද? බුද්ධගතය සතිය. අර බුද්ධ කියන වචනේ ඔළුවේ තියාගෙන බුදුහාරු මොන කෙනෙක්ද, කොහේ ඉඳලා ඇවිල්ලා පැවිදි වුණාද මොකුත් දන්නේ නැහැ. බුද්ධ වචනේ විතරයි මේ නේ. අර අනිත් සූත්‍රයේ සඳහන් වෙනවා
බුද්ධ කියන වචනේ අහන්නේ මසිනාගේම කටහඬින් අහන්නේ මේ මසිනා ගෙදරට යනකොට ඒ රජගහ නුවර සිටුතුමාගේ ගෙදර සරසනෝ මඩු ගහනෝ මේ ඒවා මේ සූදානම් වෙන ඔයගොල්ලෝ එතකොට මොකද්ද මේ මංගල්‍යවද්ද මටවත් කිව්වේ නැහැ නේ එහේ මංගල්‍යයක් තියෙන බවක් මේ මොකද්ද මේ කියලා විස්තරය අනිත් සූත්‍රේ විස්තරය අහනවා මේ ගෙදරට ඇතුළු වෙච්ච ගමන් එයා රජගහ නුවර මේ බිස්නස් වලට ආවම රජගහ නුවර සිටුතුමාගේ ගෙදර තමයි නවතින්නේ වෙනින් වෙනින් මේ තැන්වල මේ ඔය මේ පොහොසත් කට්ටිය නවත්තින මේ නවාතැන් තියෙනවා තානායම් කියලා ඒ කාලේ තානායම් තිබුණා ඒ තානායම් වලට මෙයා යන්නේ නැහැ මෙයා නවතින්නේම රජගහ නුවර මහ ප්‍රධාන සිටුවරේ ගෙදර ඒයි මස්සිරා ඉතින් ඒ තමයි එයාට වෙනම වෙන් කරපු කාමරයකුත් තියෙනවා මේ ගමන යනකොට විශාල වශයෙන් මඩු ගහනවා සුද්ධ කරනවා මේ සිදු කරනවා සරසනවා මේකේ වැඩයි ඊට පස්සේ අහනවා මොකද කියලා කිව්වම හෙට අපේ ගෙදරට බුදුහාරු වඩිනවා දානෙට කියලා අන්න ඒ වෙලාවේ තමයි බුද්ධ කියන වචන ඇහෙන්නේ මොකද ඔයා කිව්වේ බුද්ධ කියලාද කිව්වේ ඔව් බුද්ධ කියලා තමයි කිව්වේ එතකොට ඔය කිව්වේ බුදුහාරු කියලාද දෙවෙනි පාරට ඔව් බුදුහාරු තමයි දැන් බුදුහාරු හෙට මෙහි වඩිනවද ඔව් බුදුහාරු තමයි වඩින් තුන් පාරක් අහනවා ඒ කියන්නේ ඒ වචනේ පළවෙනි වතාවට ඇහුණාම එයාට මේක නිකන් සංසාරගතව මොකක් කරේ මේක හිතට බැඳිච්ච මේ පළවෙනි වතාවට බුද්ධ කියන වචනේ අහන්න ලැබෙන්නේ. ඒක තමයි කියන්නේ බුද්ධගතය සතිය නිපජ්ජි. අර බුද්ධ කියන වචනේ ඒකම හිතේ තියාගෙන ඒකම කල්පනා කර කර මේ බිස්නස් වලට ආපු මිනිස්සයා. නේ? ඒකේ පේනවනේ බුදුහාරුගේ කාලෙදී බුදුහාරුන්ගේ ළඟට එකතු වුණේ නිවන් දැක්කේ මාර්ගඵල වලට පත් උනේ මේ කාලාන්තරයක් තිස්සේ පෙරුම් පුරාගෙන එතෙන්ටම එකෙච්ච සුපිරි පිරිසක් නේ අද මේ ඉතුරු වෙලා ඉන්නේ මේ අපි වගේ පොල් ගොඩු වගේ ඉතුරු වෙලා අන්තිමට මිරිකලා මිරිකලා කියලා මොකුත් එහෙම පිරිසක් තමයි මේ දැනට ඉතුරු වෙලා ඉන්නේ ඉතින් ඒකත් හරේ මෙහෙ පට ඇරලා ලෝක අමාරුවෙන් තමයි මේ බුදුහාර වගේ දේශනාව මේ මේ නියම මාගේ නිවන් දකින්න පාර හොයා ගන්නවයි කියන එක කටුකොහල්ල හරලා හරිම අමාරුවෙන් පාරක් තොටක් හොයාගෙන යන මාවතක් වෙලා තියෙන්නේ අවුල් වෙලා තියෙන්නේ මේ සූත්‍රවල කිසි අවුලක් නැහැ පසුකාලීනව ලියවෙච්ච පොත්පත්වලින් සහ පසුකාලීනව එක එකනාගේ දේශනාවලින් අවුල් වෙලා තියෙනවා සූත්‍රවල තියෙනවා හරියටම පාර ඉතින් ඒක හොයා ගන්න එක ලේසි පහසු නැහැ ඉතින් කෙසේ වෙතත් අර ඒ සුපිරි පිරිසක් නිසා තමයි පළවෙනි වතාවට බුද්ධ කියලා අහුවාම ඒක අන්ධ බන්ධ වෙනවා සීලුම ආපු වැඩේ සියල්ලම අමතක වෙලා ඒකම ඔළුවේ තියාගෙන ඒ මොහොතේ නම අහපු වෙලාවේ යන්න හිතුණනේ අර අනිසුත්තරේ තියෙනවා ඒකේ ඒ වෙලේ මන් දැන් යන්න ඕන බුදුහාරු බලන්න මේ රාත්‍රියේ කොහේ යන්නේද හෙට යන්න පුළුවන් හැම නැත්නම් හෙට මෙහාට වඩිනවා කියලා අර රජගහ නුවර සිටුවරා කියනවා එයාට දැන් ඒක තමයි මේක නෑ කොහොම වෙතත් එයා බුද්ධ කතාවේ සතිය නිපජ්ජි බුදුහාරෝ ගැනම සිහිය තියාගෙන නිදාගත්තා. කවුද කොහොම ගැනද කොහොමද උසයිද මහතයිද කොහොමද මේ ජීවිතේටම මොකුත් දැකලා නැහැ. මොකුත් නැහැ හිතේ. නමුත් බුද්ධ කියන වචනේ සිහිය තියාගෙන නිදාගත්තා. රත්තියසුදං නික්ඛත් තික්ඛත්තුං උත්ථාසි. තව කැල්ලක් තියෙනවා. රත්තියසුදං තික්ඛත්තුං උත්ථාසි. महारात्रि तुम पार मे आगे उनांदु මේ යාගේ පළාතකුත් නෙවෙන්නේ මේ වෙනත් වෙන ඇත්තම කියනවනේ වෙන රටක් නේ එයා කෝසලේ මේ ඇවිල්ලා ඉන්නේ මගදේට රාජධානි දෙකක් එතකොට රාත්‍රී තුන් පාරක් එළි වුණා කියලා හිතාගෙන මොන තරම් උනන්දුවක් තියනවද කියලා තුන් පාරක් අවදි වුණා එළි වුණා කියලා හිතාගෙන අතකෝ අනාථ පින්දිකෝ ගහපති යේන සීවති සී යන සීවතික ద్వාරං තේන උපසංගමි ඔන්න ඔය අවස්ථාවේදී සිටුතුමා ඔය තුන්වෙනි පාර නැගිට්ටනේ
ඒත් මේ රාත්‍රිනේ එළි වෙලා නැහනේ. හැබැයි එළි වෙන කිට්ටු ඇති දැන්. ওই තුන්වෙනි පාර නැගිටිනකොට. ওই වෙලාව වෙනකොට සිටු මැදුරේ ගේට්ටුවෙන් එළියට යන්න පුළුවා. හැබැයි නගරයෙන් පිටට යන්න නගර ద్వාරය වහලා තියෙනවා. නගරේ දොරටු වහලා තියෙනවා. හොඳම ක්‍රමයක් තියෙනවා වෙනත් ක්‍රමයක්. ඒ තමයි ප්‍රසිද්ධ කණත්ත තියෙන්නේ. ප්‍රසිද්ධ කණත්තෙන් නගර ඇතුළුණු දොරටුවක් තියෙනවා නගර එළියණු දොරටුවක් තියෙනවා කණත්තට මිනිගෙන්න බෑ කණත්තට. මෙයා කල්පනා කරා නගරයේ ප්‍රධාන දොරටු ප්‍රධාන නගරයක් වුණාම රාජධානියක් වුණාම උතුරු වාසල් දොරටු දකුණු වාසල් දොරටු දොරටු හතරක් තියෙනවනේ. දැන් මේ ඒ දොරටු වල නිලධාරී ඉන්නෝ. ඒගොල්ලෝ උදේ 6 වෙනකන් ඉන්නෝ නගරයේ දොරටු වලින්. 6ට හරියම තමයි යන්න එන්න පුළුවන්කම තියෙන්නේ. එතෙක් අරින්නේ නැහැ. එයා නගරය ආරක්ෂාවට. මෙයා දන්නෝ ඒක. දන්න නිසා මෙයා මොකද කරේ? කෙලින්ම සොම් පිටියට පැනනවා මේ පැත්තේ. සීවතිකාන් කියලා කියන්නේ සොම් පිටිය. සොම් පිටියට ඇතුල් වුණා. සොම් පිටියට ඇතුල් වෙලා මෙහෙන් ඇතුල් වෙන්න පුළුවන්. හැබැයි සොහොම් පිටින් එළියට යන්නේ එතරම් දොරක් තියෙනවා අරගන්න නේ. එතකොට ඒ වාරින් නිදාරි කොයි වෙලায় එනවද කියලා දන්නේ නැහැ. කොහොම හරි මෙතනින් පයින්න මාර්ගයක් ඇතිනේ. කොහොම හරි සිටුතුමා අනිත් එක මහරාත්‍රි මොන මනුස්සයද සොහොම් පිටියට කඩවතින්නේ නේ. අනිත් එක ඒ කාලේ ඒව මේ අද වගේ නෙමෙයි. ඒ සොහොම් කියන ඒවා සමහර ඒවා නිකම්ම මිනිගෙන ඉඳාන ඒවා. ඔව් ඉතින් එහෙම ඒවා. ඉතින් ඊළඟට නගරේ කෙලවරක වෙන්නයි ඒක තියෙන්නේ. කෙලවරක වෙන්න තියෙන්නේ. ඉතින් කෙසේ වෙතත් මේ මහරාත්‍රි සොහොම් පිටියක යනවාද සිහි තියෙන මිනිස්සේ. නමුත් මේ තියෙන ඕනකම තදයි. මේ තියෙන බුද්ධ කියන වචනේ අහපු තැන ඉඳලා තිබිච්ච ඕනකම වැඩි. ඒ නිසා කොහොම හරි බුදුහාරු දැක ගන්න ඕන කියලා උවමනාව තියෙනවා. ඒ නිසා මේ මොන සොහොන්ද මොන හොල්මන්ද මොන අඩිකෝටද ඔවමකුත් මතක කල්පනාවක් නැහැ. සොහොම් පිටියට ඇතුල් වුණා. ඊළඟට නික්කමන්තස්සේ ආලෝකෝ අන්තරධායි. ඔන්න දැන් මෙතනින් මේ සොහොම් පිටියට ඇතුල් වුණාට සොහොම් පිටියේ ප්‍රධාන දොරටු අරගන්න ඕනේ. ඒ දොරටු අරලා දුන්නේ අමනුස්සය. නැත්තම් එතනින් එළියට යන්න බැරි වෙනවා. ඒ දොරටු අරලා දුන්නා අමනුස්සය. දැන් එතන දොරටු අරගන්න හිටියනම් එම නිලධාරිය එනකන් ඉන්න වෙන කොයි වෙලාවක. හරි මේ 6ටත් වඩා පහු වෙන්නත් පුළුවන් ඒක. නමුත් ඉතින් අතන අමනුස්සය මේ දොරටු අරලා දුන්නා. අරලා දුන්නා ඔන්න නගරේ සම්පූර්ණයෙන් පිටනුවරට ඇතුල් වුණා. එයා ඇතුල් වුණා. ඇතුල් වුණාට පස්සේ මොකද වුණා කියන්නේ එක පාටම එතෙක් තිබිච්ච නිකන් සහන් එළියක් තියෙනවා ආලෝකයක් තියෙනවා සමහරට වීදි වල පහන් දැල් වෙලා තියෙනත් ඇති. ඒක අපිට හරියට කියවෙන්නේ නැහැ. හැබැයි එක පාටම අඳුරු වුණා කියලා කියනවා. ආලෝකේ නැති වෙලා ගියා කියලා. ආලෝක අන්තරදායි. අතුරුදහන් වුණා. යම්කිසි ආලෝකයක් ඒ වෙලාවේ තිබුණා රාත්‍රියේ වුණා සම්පූර්ණයෙන්ම අන්ධකාරය ඇතුළේ. ඒක මොකක් හරි බලපෑමක්. ඊළඟට අන්ධකාර පාතිරහෝසි. අඳුර අඳුරක් ඇති වුණා. භයං සම්විතත්තං ලෝ මහංස උදපාදේ. දැන් මේ අඳුර ඇති වුණාට පස්සේ කොහේ යනවද කොහේද කින්ද මන්ද මෙලෝ දෙයක් පේන්නේ නැහනේ. දැන් මේ පයින් යන ගමනකුත් නෙමෙයි මෙයා අස්වැකුත් අරන් යනවා ඇත්තේ. නැත්නම් කොහොමද යන්නේ? අනිත් එක කරත්තයක් ඉන්න යොදාගන්නේ නැහැ. කරත්තේ සද්ද ඇහෙද ලොකු ප්‍රශ්න වලට මුණ පානෝ. රාජපුරුෂයෝ තනි තනි ඉන්න පුළුවන් ලොකු ප්‍රශ්න වලට. ඒ නිසා අස්වැය කරගෙන යනවා ඇති. එයාගේම අස්වැයත් ඇති. අස්වැය කරගෙන යනවා ඇති මේ. එතකොට කොහොම හරි දැන් මෙතෙන්ට ආවා. සම්පූර්ණයෙන් අඳුර වැටුණා. දැන් අඳුර වැටුණාම මෙලෝ දෙයක් කොහේද යන්නේ කින්ද වන්ද මොකුත් වෙන්නේ නැහැ. එතකොට මොකද උනේ? භයං චම්බිතත්තං බියක් ඇති වුණා. චම්බිතත්තං කියලා කිව්වෙ තැති ගැනීමක් ඇති වුණා. තතෝව පුන නිවත්තිතු කාමෝ අහොසි. එතනින්ම ආපහු හැරෙන්න ඕන කියලා හිතුණා.
හොඳට එලි වුණාම යනවා. දැන් මේ කරුවලේ කොහොමද යන්නේ? දැන් නම් යන්න බැරි වෙයි. ආපහු හොරුණත් හොඳයි කියලා අදහසක් ඇතුළා සම්පූර්ණයෙන්ම අඳුර ආවයින් පස්සේ ඉතින් කෑරි කපන අඳුරක් ආවට පස්සේ යන්න විදියක් නැහැනේ. තාම මේ එලි වෙලා නැහැ. මොකෝ අද වගේ හුරුළුසු බලන්නද මොනවා කරන්නේ? ඉතින් ආපහු හැරෙන්න හිතුවා. අතකෝ ශීවකෝ යක්කෝ අන්තරහිත සද්ද මනුස්සාවේසි. ඔන්න ඔය අවස්ථාවේදී සීවක කියලා යකෙක් හොඳ යක්කුත් ඉඳලා තියෙනවා. යා පේන්න ආවේ නැහැ. සමහරට පේන්න ආවොත් බය වෙන්න පුළුවන් යකෙක් නේ. පේන්න ආවේ නැහැ. පේන්න ආවේ නැතුව අතුරුදහන් වෙලා ඉඳගෙන කටහඬ විතරක් අහන්න සැලැස්සුවා. සද්ද මනුස්සාවේසි. අන්න සද්දං අනුස්සාවේසි. ශබ්දය අහන්න සැලැස්සුවා. සද්ද මනුස්සාවේසුන් කියලා එක අහලා තියෙනවනේ. අන්න කටහඬ අහන්න සැලැස්සුවා. කටහඬ පුජ්‍යලයා පේන්නේ නැහැ. කටහඬ ඇහෙනවා. සතං හත්ති සතං අස්ස සතං අස්ස තරීරත සතං කඤ්ඤා සහස්සානේ ආමුත්ත මණිකුන්දල ඒකස්ස පද වීති හරස්ස කලං නාගන්ති සෝලස. ඔන්න හොඳ කතාවක් කියනවා. සතං හත්ති සතං අස්ස. ඔව් මෙතන කියනවා සතං හත්ති ඇතු ඇතු 100යි. සතං කියන්නේ 100ට ඇතු 100යි. ඔතන ඇත්තුවේ කියලා කියන්නේ දල තියෙන අය. සාමාන්‍යයෙන් අලි නෙමෙයි මේ. හත්ති කියලා කියන්නේ ඇතාට. එතකොට දල තියෙන ඇත්තු 100යි. කොච්චර වටිනවද? සතන් අස්සා. ඒ වගේම සරසපු අස්සයෝ 100යි. සතන් අස්ස තරීරත. එපමණක් නෙමෙයි. අස්ස තරී කියලා කියන්නේ කොටලුව එහෙම නැත්නම් බූරුවන් හා මිශ්‍ර වෙච්ච අස්වැංගේ හැදිච්ච සතුන්. උන් හැබැයි ශක්තිමත්. ඒගොල්ල යොදපු අස්වරත තියෙනවා ඔතන 100ක්. අස්වරත 100ක්. සතං කඤ්ඤා සහස්සානේ. අන්න එතන ඉඳලා තියෙනවා කඤ්ඤා සහස්සානේ. කඤ්ඤාව සතං සහස්සානේ කිව්වේ ලක්ෂයක්. කඤ්ඤාව කඤ්ඤාව ලක්ෂයක්. කඤ්ඤාවයි කියලා කිව්වේ පතිගුලයට නොගිය ගෑනු ළමයි. පතිගුලයට ගියා නම් තවදුරට කඤ්ඤාව වෙන්නේ නැහනේ. පතිගුලයට නොගිය කන්‍යාව ලක්ෂයක්. සතන් කිව්වේ 100ට, සහස්සාන කිව්වේ 1000ට. එතකොට 100ව 1000ක් ලක්ෂයක් නේ. ලක්ෂයක් වෙනවා. ඒගොල්ලෝ නිකම්ම නෙමෙයි. ආමුත්තේ මණිකුණ්ඩ. ඔව්. ඒගොල්ලෝ පැලතගෙන ඉන්නවා මුත කියලා කිව්වේ මුතු, මණි කිව්වේ මණික්, කුණ්ඩලා කිව්වේ කුණ්ඩලාභරණ. කියන්නේ ඔය සත්‍රුවණෙන් සැදී මේ කන්‍යාව ගෑනු ළමයි මේ හොඳට අබරණලා සැදී ගෑනු ළමයි. ඒකස්ස පද වීති හරස්ස. දැන් ඔතන කිව්වේ වස්තු ගොඩක් නේ. අර ගෑනු ළමයිත් වස්තුනේ. මුතු මැණික් වලින් සරසීච්ච රත්තරන් වල පෙරවගත්ත ගෑනු ළමයි නේ මේ නිකම්ම නෙවෙනේ. අනිත් එක කන්‍යාවෝයි කියලා කියන්නේ කාන්තාවෝ අතරේ වටිනාම කෙනෙක් නේ. ඒගොල්ලෝ ලක්ෂයක් ඉන්නවා. ඇත්තු 100ක් ඉන්නවා. අස්සෝ 100ක් ඉන්නවා. අස්වතරියෝ 100ක් ඉන්නවා. අස්ව රත තියෙනවා 100ක්. ඔය සියල්ලම කෙනෙකුට ලැබෙනවට වඩා ඒකස්ස පද වීති හරස්ස කලං නාගන්ති සෝලස. ඒ කියන්නේ බුදුහාඳුරෝ දකින්න ඉස්සරහට තියෙන පියවර කපියමාරු කිරීමක් තියෙනවනේ. දැන් මේ සිටුතුමා රාත්‍රි හරි මේ ගමන් කරන්න පෙරට අඩිය තිව්වේ බුදුහාඳුරෝ දකින්න යන්නේ සුළු වැඩකට ලාභ උපද්දන්න නෙවෙයි. එතකොට මේ යකා පැත්තකින් ඉඳගෙන හඬ විතර කැහෙන්න කියන්නේ අන්නර ලාභේ අර ලැබෙන දේවල් తీවනේ. ඇතු 100යි, අසෝ 100යි, සරසූපු අසතරු 100යි, රත 100ක් තියෙනවා. ඊළඟට ගෑනු ළමයි කන්‍යාව සරසපු ගෑනු ළමයි ඉන්න ලක්ෂයක්. ඔය සියල්ලම ගත්තොත් එහෙම මේ බුදුහාරු දකින්න යන්න ඉස්සරහට පෙරට තියෙන අඩිය ඒකෙන් 16න් එකක් වටිනා ඔය කියපු සියලු වස්තු. මේ කියන උතුම් දෙයකට ඉස්සරහට ඉදිරියට තියෙන අඩියේ තරම් ඒක වටිනවා සේතු වඩා. ඒකෙන් 16ට බඳ 16 කොටසක්වත් ඔය ටික වටින්නේ නැහැ කියලා කියනවා. ඒක වටින්නේ නැහැ කියලා කියන්නේ කියන්නේ ඒවා. කලා නාගද්දි සෝලස. අන්න. අන්න ඒකත් කියමුකෝ අපි. කලා කියලා කියන්නේ අපි දැන් මේක මම පැහැදිලි කරන්නම් මෙහෙම. කලා සෝලසින් කලං කියලා කියන්නේ 16 වෙනි කලාවට. කලාවක් කියලා කියන්නේ අපි දන්නවා කළුවර පෝය තියෙනවනේ. අමාවක පෝය.
අමාමක පොය දවසේ මුළුමනින්ම කළුවරයිනේ අහස අඳුරු පොයනේ ඒ පොය දවසේ පහුවෙද්දා යන්තම් කොල්ලි රක් වගේ හඳක් තියෙනවනේ ඒකට කියනවා එහෙම එහෙම වක කැහිච්ච එකක් තියෙනවනේ පොල්ලි රක් වගේ ඕකට කියනවා එක වකක් වක කියලා කියන්නේ වක් වෙච්ච නිසා එහෙම වක කියලා කියන්නත් පුළුවන් හැබැයි වක කියන්නේ ඒක නෙවෙයි වක කියන්නේ දිනයට සිංහලෙන් වක කියන්නේ දිනයට ඒ වකවානූල කියන්නේ ඒ දවස්වල කියන එකනේ එන වක කියන්නේ එතකොට දවස් දෙකක් ගත වෙනකොට අර වගේ දෙකක් එකතු වෙනවා අටක් එකතු වුනාම අටවක කියලා කියනවා හරිනේ අටවක පොයේ කියලා කියන්නේ අටවක කියලා කියනවා එතකොට හදෙන් භාගයක් පිරලා අටකින් භාගයක් පිරෙනවා නම් ඉතුරු භාගය පිරෙන්න තව අටක් ඕනේ එහෙනම් සම්පූර්ණයෙන් හද වැඩෙන්න 16ක් ඕනේ ඔන්න ඔයකට කියනවා කලා 16ක් කියලා කලා 16 පිරිස් පුර හද ඔන්නවම ගීතයක් තියෙනව නේද කලාවක් කියලා කියන්නේ අන්න අර ඒක මේ වකක් තියෙන දවසක් ඒක අටක් වුණාම අටවක කියනවා සුදුස්සක කියනවා ඒ 14ක එකතු වුණා 15ක කියනවා ඔය කියනෝනේ ඇහෙනකොට තේරෙනවා 15ක එතකොට දින 15ක් එහෙනම් 15ක පොවේ දවසේ පූර්ණ චන්ද්‍රයා නෙවෙයි තියෙන්නේ චුට්ටක් අඩුයි එහෙනම් 16 වෙන්න පෑ සම්පූර්ණ වෙන්න 8කින් භාගයක් පිරෙනවා නම් 16ක් වෙන්න පෑ එහෙනම් 15ක පොවේට පස්සෙන්ද තමයි පූර්ණ චන්ද්‍රයා තියෙන්නේ ඒකයි කියේ 16 කළා කළා එහෙම 16කට බෙදලා 16න් එකක් තරම් වටින්න ඇලු අර කියපු වස්තුව ඊට වඩා වටිනවා බුදුහරු දකින්න මේ ඉස්සරහට තියෙන එක අඩියක් ඒකෙන් 16ට බෙදලා වටිනාකමක් නැහැ කියනවා අර කියනවා මේ යකෙක් කියන්නේ සීවක කියන යක්ෂයයි හරි අවික්කම ගහපති අවික්කම ආ සිටුතුමනි ඉදිරියට යන්න ඉදිරියට යන්න සිටුතුමනි එයා තමයි මේ උනන්දු කරවන්නේ සිටුතුමාට උනන්දු කරවන්නේ මේ යක්ෂයයි අභික්කමනන්තේ සෙයෝ නෝ පටික්කමන්ති තේ ඔබගේ අභික්කමනන් ඉදිරියට යාම සෙයෝ ශ්‍රේෂ්ඨයි ඔයාගේ ඉදිරියට යන ගමන ශ්‍රේෂ්ඨයි නෝ පටික්කමනන් ආපව හැරෙන එක ශ්‍රේෂ්ඨ වැඩක් නෙවෙයි කියලා එයා ඒකට දොස් කියනවා අතකෝ අනාති පින්దికස්ස ගහපදෙස්ස අන්ධකාරෝ අන්තරධායි එක පාටම මේ වචන ප්‍රකාශ කරනවත් එක්කම අන්ධකාරය අතුරුදහන් වෙලා ගියා ආයි අර තිබිච්ච වගේ ආලෝකේ මතු වුණා එහෙනම් මේක මොකක් කරේ භූත බලපෑමක් ආලෝකෝ උදපාද පාතුර හොසි ආලෝකය ඇති වුණා යං අහෝසි භයං සම්විතත්තං ලෝමහංසෝ සෝ පටිප්පසම්භි ඔ යම් කිසි බයක් තැති ගැනීමක් තිබුණා නම් සෙටුතුමාට ඒක මුළුමනින්ම අතුරුදහන් වෙලා ගියා ဒုတိယံ පීඛෝ පේයල ඔ ඒ කියන්නේ ඔය සිද්ධිය ඔය දැන් පළවෙනි අවස්ථාවේදී ඔය ආලෝකය නැතුව ඔය සිද්ධිය නැවත ඔහොමම සිද්ධ වුණා දෙවෙනි වතාවට දෙවනි වතාවටත් අර යක්ෂයාගේ උනන්දු කිරීමෙන් දෙවනි වතාවටත් මේ සිටුතුමාගේ සිත ප්‍රබල වුණා ප්‍රබල වෙනවත් එකම නැවත ආලෝකය ඇති වුණා අඳුර නැති වෙලා ගෙහෙලා ඒ වුණාට තුන්වෙනි අවස්ථාවේදීත් වැඩි වෙලාවක් යන්න හම්බුනේ නැවත අඳුර ආවා ඒ කියන්නේ බලපෑමක් තිබිලා තියෙනවා මෙයා යන එක වළක්වන්න තුන්වෙනි වතාවේදීත් මේ යක්ෂයා උදව් කළා ඊළඟට නැවත ආලෝකය මතුණා තතියම්පීකෝ අනාති පින්దికස්සේ ගහපතිස්සේ ආලෝකෝ අන්තරදායි ඔව් කියන්න අන්ධකාරෝ පාතුරහෝසි භයං සම්විතත්තං ලෝමහංසෝ උදපාදේ තතෝව පුන නිවත්තිතෝ කාමෝ අහෝසි ආයි නවතින්න හිතුණා තතියම්පීකෝ සීවකෝ යක්ඛෝ අන්තරහිත සත්තමනුස්සාවේසි සීවක යක්ෂයත් අතාරින්නේ නැහැ වැඩි තුන්වෙනි වතාවේදී උනන්දු ඇති කළා සතං හත්ථේ සතං අස්ස සතං අස්සතරේරත සතං කඤ්ඤා සහස්සානේ ආමුත්ත මණිකුන්දල ඒකස්ස පද වීති හරස්ස කලං නාග්ගන්ති සෝලසෙ අභික්කම ගහපති අභික්කම ගහපති උනන්දු කරා ඉදිරියට යන්න ඉදිරියට යන්න අභික්කමනං තේ සයෝ නෝ පටික්කමන්ති ඔව් ඉස්සරහට යන එක තමයි ශ්‍රේෂ්ඨ ඔව් ආපවහරණ එක ශ්‍රේෂ්ඨ නෑ අතකෝ අනාද පින්దికස්සේ ගහපතිස්සේ අන්ධකාරෝ අන්තරධායි ඔන්න ඔය වෙලාවේදී අනාද පින්దికසිටුමාට ඇතු වෙච්ච මේ අඳුර දුරලා ගියා ආලෝකෝ පාතුර හොසි ආලෝකය ඇති වුණා
යං අහෝසි භයං චම්බි තත්තං ලෝමහංසෝ අර කලින් තිබුණා නම් බියත් ඇති ගැනීමක් ලොමු දහ ගැනීමක් තිබුණා ඒක නැත්තට නැති වෙලා ගියා අතකෝ අනාථ පින්දිකෝ ගහපතේ යේන සීතවනං තේන උපසංගම ඔන්න ඔය වෙලාවේදී සීතවනේ යම් තැනකට එතෙන්ට මේ සිටුතුමා ගියා බුදුහාර වැඩ ඉන්නේ එතනනේ සීතවනේ එතෙන්ට ගියා තේනකෝ පන සමයේන භගවා රත්තිය පච්චෝස සමයං आलुयावे රත්ත්‍යා පච්චුස සමයං අන රත්ත්‍යාගේ රාත්‍රියේ පච්චුස සමය කියලා කිව්ව එළි වෙන වෙලාවේ පච්චුත්ථය අධ්‍යෝකාසේ අන්තම ඔව් සක්මන් කරනවා අද්දසඛෝ භගවා අනාථ පින්දිකං ගහපතින් දුරතව ආගච්ඡන්ත අනේ පිළිසිටුමා දැන් පළවෙනි වතාවටනේ මේ සීතවනේට එන්නේ කවුරුවත් නැහනේ තනියෙන්නේ එන්නේ මේ සීතවනේ ඉන්න බව අහගෙනනේ ආවේ දැන් මේ හරියට මොකක්වත් පේන්නේ නැහැ කැලෑවට වැදුනම ආ තියන ආලෝකෙත් අඳුරු වෙනවා ඉතින් කොහොම හරි දනිපනි ගාගෙන එනවනේ එයාගේ මොකක් හරි සද්දකින් බුදුහාරු දැක්කා එනවා දැක්කා ඈත යන්තම් ඡායාවක් දැක්කා එනවා දිස්වන දැකලා චංකමා ඕරෝහිත්වා ඕ සක්මණින් බැහැර වෙලා පඤ්ඤත්තේ ආසනේ නිසීදි එතනම තිබිච්ච ආසනයක් පණවල තිබිච්ච ආසනයක වාඩි වුණා. නිසජ්ජකෝ භගවා අනාථ පින්දිකාංගා ප්‍රතින් එත්තවච. වාඩි වෙලා ඉඳගෙන භාග්‍යවතුන් වහන්සේ අනේ පිළි සිටුමාට මෙන්න මෙහෙම කියනවා. ඒහි සුදත්තාති. ඕන්නේ කතා කරන්නේ එන්න සුදත්ත. එතකොට මෙයා ප්‍රසිද්ධ අනාථ පින්දික කියන මේ දැන් වචනෙන් පේනවනේ අනාථ පින්දික කියන වචනේ. හැබැයි මෙයාගේ නියම නම වැඩි දෙනා දන්නේ නැහැ. සුදත්ත කියන නම දන්නේ නැහැ වැඩි දෙනා. හැබැයි මේ බුදුහාරෝ කතා කරන්නේ උන්වහන්සේ පළවෙනි වතාවට දකින්නේ. කතා කරන්නේ සුදත්ත කියලා. මේ නම ඇහිච්ච ගමන් අනේ පිළි සිටුතුමාට අන්දමන්ද උණයි කියලා කියන්නේ පුදුම විදියට. අයි ඕන කෙනෙක්. එයා එන්නේ අමුතුම කෙනෙක් මුණ ගැහෙන්නේ එන්නේ. බුද්ධ කියන නාමය අහලා ඒකෙන් අන්දමන්ද වෙලා එන්නේ. බුදුහාරෝ තමන් ගැන අහලා නැහැ කවදාවත්. බුදුහාරෝ ගැන මෙයා අහලා හරි තියෙනවා. මෙයා ගැන අහලවත් නැහැ බුදුහාරෝ. එහෙව් කෙනා තමන්ගේ නියම නමින් කතා කළාම අන්දමන්ද වෙනෝනේ කෙනෙක්. මෙයා මොකද්ද කරන්නේ? දැන් මෙහාට එන එක්කෙනානේ. එතනම වැටලවැන්දා. මේ බුදුහාර ළඟට අවිල්ල නෙවෙයි. නම ඇහිච්ච තැනම එතනම. එතන බිව ඇද වැටුණක් දන්නේත් නැහැ. මේ ඇති වෙච්ච ප්‍රීතියට. එතනම වට කියන්න කොහොමද අතකෝ අනාථ පින්දිකෝ ගහපති නාමේන මං භගවා ආලපතිති ආන්න භාග්‍යවතුන් වහන්සේ මගේ නම කියලා නේද මේ මාව අමතන්නේ කියලා තත්ථේව භගවතෝ පාදේශ සිරසා නිපතිත්වා ආන්න තත්ථේව ඒ ඉන්න තැන මේ ඉඳගෙන භාග්‍යවතුන් වහන්සේගේ දෙපා වදින්නේ බුදුහරු ඉන්නේ වෙනින් තැනක මේ ඉන්න තැන ඉඳලා එතනම වැටලා තමයි තත්ථේව කිව්ව එතනම නිපදිත්වා භගවන්තං ඊට දවච ආ එතනම භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කියන්නේ භගවන්තං ඊට දවච ඔව් බුදුහාරුන්ට දැන් ඊළඟට ඉතින් වැදලා ඉවරලා නැගිටලා යන්න ඇතිනේ ළඟට ගිහිල්ලා බුදුහාරු දැන් කොච්චර ධාතුකක් විදලා කොච්චර ප්‍රශ්න ඇති කරගෙනද මෙතනට බුදුහාරු හම්බෙන්න ආවේ ඇවිල්ලා ඉතින් වැදගත් මොනව හරි යමක් අහන්න ඕනේ දැන් බලන්න මොනවද එයා මේ අහන ප්‍රශ්නේ කියලා කච්චිබන්තේ භගවා සුඛමසයිත්තාති කොහොමද බුදුආරණේ හොඳට නිදාගත්තද ඔන්න අහපු ප්‍රශ්නේ මේ තරම් මේ දුක විඳගෙන බොහොම ප්‍රශ්න ඇති කරගෙන මෙයා ඇවිල්ලා අහන්නේ බුදුආරණේ හොඳට නිදාගත්තද භාග්‍යතුන් වහන්සේ හොඳට බුදිය ගත්තද කියලා තමයි අහන්නේ ඉතින් වෙනත් තැන් වලත් අපිට සඳහන් වෙනවා මෙතුමා පුදුම විදියට බුදුහාමුදුරන්ට ආදරය කරපු කෙනෙක්. කාරණා දෙකකට අර අනිත් සූත්‍රයක තියෙනවා. බුද්ධ සුකුමාලෝති. කත්ති සුකුමාලෝති. අනේ මේ බුදු වෙච්ච නිසා හරි සිවිමැලි. රජ කුලේ ඉපදිච්ච නිසා හරි සිවිමැලි. වැඩි තැල්ල පොඩි වෙලා නැහැ අනේ කරදර කරන්න හොඳ නැහැ කියලා කිසිදු ප්‍රශ්නයක්
එයා අහන්නේ නැහැ. එතකොට බුදුහාමුදුරම කියනවා මම ඇවිල්ලා ඉන්නේම මම මේ ලෝකෙට අනිත් ඇයට මේ මාර්ගය කියලා දෙන්න නිවන් මඟ පැහැදිලි කරලා දෙන්න දේශනා කරන්නම ඇවිල්ලා ඉන්නේ. මේ මනුස්සයා දවසට දෙපාරක් එනවා පන්සලට. ඒ වුණාට මගෙන් අනිත් අය ප්‍රශ්න අහනවට කැමතිද? එයා අහන්නේත් නැහැ. මොකක් නිසාද? බුදු වෙච්ච නිසා සියුමැලී, රාජකුලෙන් ආපු නිසා සියුමැලී කියලා වැඩකට නැති ඒවා අල්ලගෙන මෙයා ඔන්නෝම කරදර වෙනවා කියලා බුදුහරු කීප තැනක් තියෙනවා. එතකොට අන්න ඒ වගේ දැන් මෙතනත් මේ බුදුහරු වෙහෙස කරවන්න මම වැඩි ප්‍රශ්න අහන්නේ නැහැ. මේ බුදුහරු දැකපු පළවෙනි වතාව එයා අහන්නේ බුදුහරුන්ට හොඳට නිින්ද ගියාද කියලා තමයි අහන්නේ. ඒකෙම පේනවා බුදුහාරු කෙරේ මොනතරම් ගෞරවයක් ආදරයක් බැඳීමක් තිබුණාද? උන්වහන්සේට ප්‍රශ්න අහලවත් කරදරයක් කරන්න හිතුවේ නෑ. ඒ තරම් බැඳීමක් ඇතිවේ. සබ්බදාචේ සුඛං සේති බ්‍රාහ්මනෝ පරිනිබ්බුතෝ යෝන ලිප්පති කාමේසෝ සීති භූතෝ නිරූපදී. සබ්බදාචේ සුඛං සේති. ඔව්, සබ්බදා හැමදාම සුකංසේති හැමදාම සැපසේ බුදිනෝ මෙන්න මේ කට්ටිය. බ්‍රාහ්මනෝ පරිනිබ්බුතෝ. පරිනිබ්බුතෝ බ්‍රාහ්මනෝ. පිරිනිවන් පාපු බ්‍රාහ්මණේ රහතන් වහන්සේට බ්‍රාහ්මණ කියන වචනේ බුදුහාමර යොදනෝ. ඔතන බ්‍රාහ්මනෝ කියලා කියන්නේ අන්නේ රහතන් වහන්සේ. පිරිනිවියව රහතන් වහන්සේ සබ්බදා සුකංසේති හැමදාම සැපසේ නිදා ගන්නෝ. මේ ඇහුවේ සිටුතුමා ඇහුවේ බුදුහාමර හොඳට නිදාගත්තද කියලානේ. දැන් මේ කියනෝ පිරිනිවියාවෝ බ්‍රාහ්මණයක ඉන්නවන රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවන හැමදාම සැපසේ බුදියම නිදා ගන්න. යෝන ලිප්පති කාමේසෝ. ඔව්, යෝ යම් කිසි කෙනෙක් කාමේසුන ලිප්පති, කාමයන් ඇලීමක් නැත්තම්, කාමයන්ට සම්බන්ධ වෙලා නැත්තම්, කාමයන්ගේ ගෑවිලා නැත්තම් අන්න එයාට හොඳට නිින්ද යනවා. සීති භූතෝ නිරූපදී. උපදි නෑ, උපදි රහිතයි, ආසාවල් නෑ, නිරූපදී. සීති භූතෝ හොඳට සිසිල් වෙලා තියෙන්නේ, දැබෙන පත්වේනේම මොකුත් නෑ. මේ කාමයන් ආසවන් තීන තක්කල් පත්වීම් තියෙනවනේ, ඇතුළත පත්වෙන කොච්චර හරි නින්ද යන්නේ අවදි වෙනවා. එත කොහොමද? එත කොහොමද? කොහොමද ජීවිතය මේ වැඩේ කරන්න කොහොමද? හරියන්නේ කොහොමද? ඇවිලිලා ඉන්නේ. එක එක ආසාවල් තියෙනවා. ආසාවල් වලට මුදල් ඕන, මුදල් හොයන්න ඕන, හොයන්න නම් වැඩ කරන්න ඕන, වැඩ හම්බෙන්න ඕන. කොච්චර ජාතිද නේ? ඒ නිසා මිනිස්සුන්ට ප්‍රශ්න තියෙන මිනිස්සුන්ට ආසාවල් තියෙන මිනිස්සුන්ට කෙලවරක් නැති වැඩ. වැඩ ඒවා ගිනි ගන්න ඒවා ඇතුළත හැම තිස්සෙම ගිනි ගන්න ඒවා. හම්බෙච්ච එකනත් එක කියන්නේ යන්නේ බලන්න කිසි මට මේ වෙච්ච කරදරේ මට දැන් හෙට මේ මෙච්චර ගාන කෝණ කරනවා. හෙට මෙහෙ යන්න තියෙනවා රේය. ප්‍රශ්නේ තියෙන. නිවිච්ච එකනට ඔය මුකුත් නැහැ. එයාට ආසාවල් නැහැ. ඇදින් නැහැ. නෑ. නිවුණා නා නිවුණා. මුකුත් නැහැ. සබ්බ ආසත්තියෝ චෙත්වා විනෙයේ හදයේ දරං. උපසන්තෝ සුඛං සේති සම්තිං පප්පුයේ චේතසෝති. සබ්බ ආසත්තියෝ චිත්වා. සියලුම ආසාවල් දුරු කරලා. විනෙය ආසත්ත කියලා කියන්නේ තණ්හාවට තමයි තව නමක්. සියලුම තෘෂ්ණාවන් නැති කරලා. විනෙය හදයේ දරං. හදයේ හදවතේ ඇති වෙන දරං කියලා කිව්වේ දැවෙන ගතිය කරදරකාරී බව ඔන්න ඔය සියල්ලම දුරු කරලා. උපසන්තෝ සුඛං සේති. සංසිඳුණු පුජ්‍යලයා. උපසන්තෝ කියලා කිව්වේ ශාන්ත වූ පුජ්‍යලයා, සංසිඳිච්ච පුජ්‍යලයා, කෙලස් දුරු කරපු පුජ්‍යලයා. සුඛං සේති සැපසේ නිදා ගන්නෝ. සම්තින් පප්පුයේ චේතසෝති. අන්න හිතේ ශාන්ත භාවයට පත් වෙලා. හිතේ ශාන්ත භාවයට පත් වෙලා කියන්නේ කෙලස් දැවිලි නැහනේ. ඒ නිසා ඇතුළතින්ම නිවිලා තියෙන්නේ. අන්න යාට සියලුම දුක් නැති කරලා හොඳට සතුටින් සැපසේ බුදියන්න පුළුවන්. මෙතනින් සූත්‍රයේ අවසාන වෙනවා. ඉතින් දැන් ඔය දේශනාවෙන් පස්සේ ඔය ගාථා දෙක විතරයි කියන්නේ. ඉතින් ඒ ටිකෙන් මෙයා බොහොම සන්තෝෂයට පත් වෙනවා සිටුතුමා. ඊටු ටික මෙතන නැහැ. නමුත් පොඩි දෙයක් කියන්න ඕන. එතන ඉඳලා මෙයාට ඇති වෙච්ච සතුට කොච්චරද කියතොත් එතන ඉඳලා ආරාධනා කරන බුදුහාමුදුරන්ට බුදුහාමුදුරනේ මේ සවැත් නුවරට වඩින්න කියලා. මම සවැත් නුවරේ ඉන්නේ. සවත් නුවරට වඩින්න මම දැන් ආරාධනා කරනවා කියලා. ඔබ වහන්සේ වෙනුවෙන් මම එහෙ විහාරයක් තනනවා කියලා කියනවා. එතකොට ඒක කොච්චර කලකින් කරනවද කියලා කියන්නේ නැහැ. නමුත්
එහෙම ආරාධනා කරලා එනවා. එන ගමම්ම එන පාරේ රජගහ නුවර ඉඳලා සවැත් නුවරට එනකම් ස්ථාන 12ක විතර මගේ මතක හැටියට දැන් ස්ථාන 12ක විතර නගර 12ක් හම්බෙනවා. ඒ හැමතැනටම ඒගොල්ලෝ සිටුවරු ඉන්න ඔය තැන්වල ව්‍යාපාර මෙහා ව්‍යාපාර කරන ඔය දිගටෝ බිස්නස් කරන අය ඒ සිටුවරුන්ට මතක් කරලා බුදුහාමුදුරුවෝ අහවල් අහවල් කාලෙදි මෙහෙ එනවා සවැත් නුවරට වඩිනවා. ඒ නිසා ගිලම්පස දෙන වෙලාවක ගිලම්පස දෙන්න ඕනේ. එන හාමුදුරුන්ටත් බුදුහාමුදුරන්ටත් උන්වහන්සේට නවාතැන් පහසුකම් සපයනවා නම් එහෙම කරන්න ඕන. දාන දෙන වෙලාවක් නම් ඒටි කරන්න ඕන. මෙන්න මෙතන තියෙන ලක්ෂයක් රාංකාසි ලක්ෂයක් ලක්ෂයක් ඒ නගරයට දෙනවා. ඊළඟ නගරයට ලක්ෂයක් දෙනවා මේ විස්තරය කියලා බුදුහාමුදුරු පිළිගන්න. ගැන හැම තැනම මණ්ඩලයක් පත් කර කර යන්නේ සිටුවරුගේ කොහොම ලක්ෂයක් ලක්ෂයක් ගාන බෙදාගෙන යනවා. ඒ ලක්ෂයට ගත් එක තමයි 54 කෝටියක් වෙන් වෙන්නේ අර ජේතවනාරාමේ මිලදී ගන්න රත්තරන් රංකාසි එළරනේ ගත්තේ හොඳම තැනක් නගරේ තිබිච්ච තවත් නුවර ජේතවනාරාම. එතකොට ඔහොම කළා විහාරේ ගොඩනැගුවනේ කොහොම හරි විහාරේ ගොඩනැග සත්මහල් ප්‍රාසාදේ කොට ජේත කුමාරයත් හැදුවනේ සත්මහල් ප්‍රාසාදය. එතකොට ඒ නිසා එයාගේ නමත් දැම්මනේ ඒ නමින්නේ. ඉතින් ඊට පස්සේ දැන් බුදුහාරු වඩින අවස්ථාවේ එයාට ආරංචි වුණා අර මග නගරවල ඉන්න සිටුවරු පණිවිඩ එනවා මෙහාට. මොන දැන් බුදුහාරු මේ නගරෙන් මෙහාට පිටත් වුණා. දැන් මෙන්න මෙහෙන් මෙහාට පිටත් වුණා. ආරංචි හම්බෙනවා. ඒ ආරංචි එන අතරේ එයා දන්නවා දැන් තව දවස් 2කින් තව දවස් 8කින් තව දවස් 5කින් තව දවස් 2කින් තව දවසකින් මෙහාට එනවා කියලා දන්නවා. දැන් මෙයා හිතේ ඉඳගෙන කල්පනා කරනවා බුදුහාරු පිළිගන්නේ කොහොමද මම? ගිහියෙක් ගිහි ප්‍රභූවරයෙක් රජුරු පිළිගන්න විදිහ දන්නවා. නමුත් ගිහි කෙනෙක් කොහොමද? මේ රජ කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මම කොහොමද පිළිගන්නේ? මෙයා කොච්චර හරි කල්පනා කරලා සවැත් නුවර ඉන්න සිටුවරුත් එක්ක සාකච්ඡා කරනවා. මේ සූත්‍රේ නැති ටිකක් මම මේ කියන්නේ. අහන් ඉන්න අයගේ දැනගැනීම. සිටුවරුත් එක්ක සාකච්ඡා කරලා සිටුවරු එයත් එක්ක 500ක් නගරේ ඉන්න සිටුවරු එයත් එක්ක 500ක් මම ඕගොල්ලන්ට ඇඳුම් සපයනවා. එකම ජාතිය ඇඳුම් 500ටම හදනවා. මෙයා ගානේ 500. ඊළඟට ඒගොල්ලන්ගේ අතට දෙනෝ නෙළුම් මල් මිටිය මිටිය දෙනෝ. මොකටද? මේ බුදුහාරු පිළිගන්න යන්න. සිටුතුමා තමන්ගේ දේවියට කතා කරලා කියනවා ඔයා 500ක් යොදා ගන්න ඕන සිටු දේවිවරු ඔයාගේ යාළුවෝ ඉන්නවනේ කතා කරලා යොදා ගන්න. ඔයගොල්ලන්ට අවශ්‍ය සාරි ඒ ඇඳුම් 60 ඒ සියල්ල මගේ එකම විදිය ඇඳුම්. සිටුවරු 500යි එකම ඇඳුම. මම දන්නේ නැහැ මොකද්ද ඒ ඇඳුම කියලා. ඒ ඇඳුම සේරම මෙයා සපයන්නේ. සිටු දේවියට කිව්වා යාර 500ක් යොදා ගන්න. යත් 500ක් යොදා ගත්තා. යත් එක 500ක්. චූල සුභද්‍රා මහා සුභද්‍රා ඒ දෙන්න ඉන්නව එතකොට. දූලා දෙන්න. එයාට කිව්වා ගැලෝ ඔයා 250ක් ඔයා 250ක් ඔහම හදා ගන්න 500ක්. ගෑනු ළමයි 500යි. එතකොට ඒගොල්ලන්ගේ අත ඒගොල්ලන්ට කොඩි ගෙනියන්න තියෙන්නේ. ඊළඟට එයාට කිව්වා එයත් එක 500ක් ළමයි 500ට වෙනම ඇඳුම්. දැන් අර සිටු දේවි වරුන්ට රත්තරන් කලගෙඩි රත්තරන් ගාපු රත්තරන් කලගෙඩි වතුර පුරවලා කලගෙඩි 500ක් අරගෙන සිටු දේවිවරු පාර දෙපැත්තේ බුදුහාරු පිළිගන්න. එතකොට ඊළඟට ඒගොල්ලෝ තමයි ඉස්සරහ ඉන්නේ. ඊළඟට අර නෙළුම් මල් ගත්ත සිටු කුමාරියෝ ඒ පේලි දෙහකට. ඊළඟට මල් විවිධ මල් වර්ග අතේ තියාගත්ත අර පුංචි කොඩි අල්ල ගත්ත අර සිටු කුමාරවරු. මේගොල්ලන්ගේ අතෙත් මට දැන් මතක් වෙන්නේ නැහැ මොනව හරි සරසිලි මොකක් හරි වෙන්න ඇති. මොනව හරි මල් වට්ටි මොනව හරි වෙන්න ඇති. සිටුවරු 500ක්. ඔන්නොහම ඔන්නොහම පේලි පේලි
මේ කට්ටිය තමයි බුදුහාරුන් මේ නගරයට ඇතුල් වෙන තැන පිළිගන්නේ ඉන්නේ මේ කට්ටිය. ඊට පස්සේ බුදුහාරු වඩම්මගෙන මේ පිරිස තමයි එන්නේ සාදුකාර දිදි. මේ පිරිස වෙන තැන් වල ඉන්නේ මේ සාමාන්‍ය උදවිය පෙරහැරට එකතු වෙන. මෙතන ඉන්නේ රටේම ඉන්න පොහොසත්ම කට්ටිය. මේ පෙරහැරේ තියෙන විශේෂත්වය ඒකයි. කොහොමද ටිකක් මැවිලා පේනෝ නේද? එකම විදිය ඇඳුම් ඇඳලා, එකම විදිය මල් අරගෙන, නෝනලා, ඒ වගේ මහත්තුරු, ගෑනු ළමයි, පිරිමි ළමයි මෙහෙම එනකොට පේදී. ඕක තමයි අපිට හම්බෙන පළවෙනි ඉතිහාසයේ හම්බෙන පළවෙනි පෙරහැර. අද කවුරු හරි ඉස්සරහට එනකොට එයා පිළිගන්න කාන්තාව යනෝ නේද? පැන් කලයක් අරගෙන, වතුර කලයක් අරගෙන, ඔය සිරිතාවේ නොතරි. අද කාන්තාව යනවනේ. දැන් නම් ඒ කාන්තාව කලගෙඩි අරගෙන යන්නේ. දැන් මේ වතුරු වීදුරුවක් ඔන්න ඔය මලක් දාලා ඔන්න ඔහම මොකද්ද එකක් කරනවා. ඉස්සරහම වතුර කලගෙඩිය තමයි අරගෙන ගියේ. පුතා පළවෙනි වතාවට පුතා රස්සාවට යනවනම් අම්මා එනවා වතුරු කලගෙඩියත් අරගෙන ඉස්සරහට. දැන් ඒක වීදුරු වෙලාද? පටන් ගත්තේ යන්නනේ. ලෝකෙ පළවෙනි වතාවට පෙරහැරවල් පටන් ගත්තේ, බෞද්ධ පෙරහැරක් පටන් ගත්ත පළවෙනි එකනා මේ සුදත් සිටුතුමා. අනාථ පින්ඩික් සිටුතුමා. එයා කොහෙවත් දැකලා නෙවෙයි, කල්පනා කළා. එයාම හිතලා බලලා මොන තරම් වියදම් කරලා තියෙනවදනේ මේ පෙරහැරට. ඔය පෙරහැර තමයි අදත් මල් අතේ තියාගෙන, නේ, මල් කලඹා අතේ තියාගෙන, ඔය විදිහ කලගෙඩි අරගෙන, වතුර අරගෙන, වතුර කෙනෙකුට ඉස්සරහට වතුර අරන් යන්නේ, නේ, කොඩි අරගෙන යන්නේ. එතකොට ඔන්න ඔය විදිහ පෙරහැර පළවෙනි වතාවට බෞද්ධ පෙරහැරක් කරපු පූජ්‍යලයා. එතුමාගෙන් තමයි පෙරහැර සංස්කෘතිය පටන් ගන්නේ. මම දැකපු ඉතිහාසය ඔය. කොහොමත් ලීවිලා ඇති එකක් නෙමෙයි. මට පේනවා මෙයා හිතාමතා මේ විදිහේ එක පෙරහැර කරලා තිනවා කියලා. බුදුහාරු වෙනුවෙන්. බුදුහාරු වෙනුවෙන් අසීමිත ගෞරවයක් තිබිච්ච කෙනෙක්. ඉතින් මේ කියපු ධර්ම කාරණා ටික හිතාම වටිනවා. කොහොමද කෙනෙකුට බුදියන්න පුළුවන් වෙන්නේ? හිතේ කිසි අවුලක් නැතුව, හිතේ කිසි දැවිල්ලක් නැතුව, ආසාව වලින් බැහැර වෙලා, එහෙනම් සීති භූතෝ, සීතල බවට හිතපත් කරගෙන, සියලුම කෙලෙස් තුරන් කරගෙන නිවෙන්න ක්‍රමේ තියෙනවා. මේ ගාථා දෙක ඇතුලේ නිවෙන්නට මාවත තියෙනවා. එතකොට ඒ මාවත ගමන් කරන්නට ඔබ හැම දෙනාට වාසනාව, ශක්තිය, ධෛර්යය, බලය ලැබේවා කියලා මේ උතුම් පොයේ දවසේ ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම තෙරුවන් සරණයි.